ඔන්න අපිට දෙහි ගෙඩියකින් විදුලිය නිපදවා ගන්න පුළුවන්. අපිට දෙහි ගෙඩියකින් විදුලිය නිපදවා ගන්න පුළුවන්. ඒ විදුලිය ඒ නිපදවන විදුලි ධාරාවෙන් ඉස්සීලිය අල්ලන්න බෑ. ඇයි කියලා කියන්න බලන්න. දෙහි ගෙඩියට මේ තියෙන වෝල්ට් ධාරිතාවය අඩුයි. මේ මදි වෝල්ටීයතාවය අඩු වගේ. හරිද? වෝල්ට් 1.0 ගානක් තමයි එක දෙහි ගෙඩියකින් නිපදවා ගන්න පුළුවන්. එතකොට මේ වෝල්ටීයතාවය අඩුයි කියන්නේ ඒ පරිපථය හරහා ගලන ධාරාව අඩුයි. ඔබට අහගෙන ඉන්න මේ වචන ඔයගොල්ලෝ දන්නේ නැහැ සමහර ඒවා. හරිද? දැන් මේ වචන තේරුම් ගන්න මේ කාලෙදී. මොන පරිපථය දැන් දෙහි ගෙඩියකින් විදුලි පරිපථයට දෙන්නේ ඉතා අඩු ධාරාවක්. ඒක නිසා තමයි LED එකක් දල්වන්න බැරි. ඒ ඉතා අඩු ධාරාවකින් ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද? සුභපැතුම්පත් පරිපථය. ඒක නිසා තමයි අපි අර ඒ ක්‍රියාකාරකම වෙනම ඔයගොල්ලෝට සුභපැතුම්පත් පරිපථයක් යොදාගත්තා නම් ඒක ක්‍රියාත්මක වෙනවා. හරි. ඉස්කෝලේදී හරිද හොඳට අහගෙන ඉන්න. ඉස්කෝලේදී මේ වගේ උඩා විදුලි ධාරාවන් හඳුනා ගන්න තියෙන උපකරණයක් දන්නවද ඒකේ නම මොකක්ද කියලා? නේ උඩා විදුලි ධාරාවන් හඳුනා ගන්න තියෙන උපකරණේ නම ගැල්වනෝමීටරය. ගැල්වනෝමීටරයක් දැකලා තියද? ඇත්තට දැකලා නැහැ සර්. රූප වලින් දැකලා නැහැ. දැන් කිනවා විනාඩියක් මට ඒක දයා ගන්න පුළුවන් වුණොත් ඔයගොල්ලෝ දෙන්නම්. විනාඩියක් මම එකක් අරගෙන පෙන්නන්න. සෑහද කවුරු හරි ළමයි දෙන්නේ කඩුවනේ. ඔවරන් පේනවද මේක? මේ වීඩියෝ එක පේනවද? ඕද. හරි දැන් පොඩ්ඩක් අහගන්නකෝ. මට ඕන මෙතන ගැල්වනෝමීටරේ විතරයි මේක පෙන්වන්න ඕන. ඕගොල්ලන්ට පේනවද ගැල්වනෝමීටරේ තියෙන රතු පාට අග්‍රයේකුයි කළු පාට අග්‍රයේකුයි? ඔය වයර එක සෙට් කරලා තියෙන්නේ. ඕකේ. රතු පාට එක මොන අග්‍රයේද? අපිට පුළුවන් වර්ණ භාවිතා කරලා.
ගණාග්‍රයේ වර්ණය රතු පාට. හරිද? ඍණාග්‍රයේ වර්ණය කළු පාට. දැන් මේ ධන ඍණ සම්බන්ධ කරන්නේ කොහොමද? දැන් මෙතන නම් පුතේ තියෙන්නේ ගැල්වනෝමීටරේ මේකයි නම් මැද බිංදු ගැල්වනෝමීටර. එයි මම එහෙම කිව්වේ. මේක මැද බිංදු ගැල්වනෝමීටරයක් කියලා. ඔගොල්ලොන්ට පේනවද මේක G අකුරක් ගහලා තියෙනවා? ඔව් සර්. G අකුරට හරියට බලන්න. හරි කෙලින් උඩ බලන්න. මොකද්ද තියෙන්නේ? බිංදුව. බිංදුව. බිංදුවට කෙලින් කටුව පේනවද? බිංදුව කෙලින් කටුව තියෙනවා පේනවද? ඔව් සර්. G අකුරක් නෑ ඔය කටුවට පුළුවන් දෙකත්තකම කරකැවෙන්න. මෙහෙම. මේ වම් පැත්තටත් කරකැවෙන්න පුළුවන් දකුණු පැත්තට. හරිද? ධාරාව ගලන දිශාව අනුව පැත්ත මාරු වෙනවා. ඒ වගේ ගැල්වනෝමීටර වලට කියන්නේ මැද බිංදු ගැල්වනෝමීටර. හරිද? එහෙනම් නිකන් ගැල්වනෝමීටරයක තියෙන බිංදුව වම් පැත්තේ කෙළවරේ. ඔය ඔතන ඕගොල්ලන්ට පේනවද මෙතන 35 කියලා ලකුණු කරලා තියෙනවා. 35. පේනවද? අන්න එතන තමයි සාමාන්‍ය ගැල්වනෝමීටර වල බිංදුව තියෙන්නේ. කටුව කරකැවෙන්නේ එතන ඉඳලා අනිත් පැත්තට කරකැවෙන දකුණු පැත්තට. මැද බිංදු ගැල්වනෝමීටරේ කටුව දෙපැත්තට කරකැවෙන්නේ. එහෙනම් ගැල්වනෝමීටරක් වර්ග තියෙනවා. දැන් උනේ මම වර්ග දෙකක් කිව්වා. සාමාන්‍ය ගැල්වනෝමීටරයයි මේකට මොකද්ද කියන්නේ? මේ ගැල්වනෝමීටරට කියන්නේ මොකද්ද? මැද බිංදු ගැල්වනෝමීටරය. මැද බිංදු ගැල්වනෝමීටරය. අතේ තියෙනවනේ. ඊළඟ ගැල්වනෝමීටරේට අංග දෙකක් තියෙනවා. ධනාග්ග ඍණාග්ග. ඊළඟට ඕගොල්ලෝ දැනගන්න මේ අංග දෙක සම්බන්ධ කරන්නේ කොහොමද? ධනාග්ගය සම්බන්ධ කරන්න ඕන කෝෂයේ මොන අග්‍රයට ලොක ගොඩක් අදලා ඍණාග්‍රය ගැල්වනෝමීටරයේ ධනාග්‍රය අනිවාර්යෙන් කෝෂයේ ධනාග්‍රය සම්බන්ධයි. ඒක හොඳට ඔළුවට දාගන්න. ගැල්වනෝමීටරයේ ඍණ පැත්ත ඍණාග්‍රය අනිවාර්යෙන් කෝෂයේ විදුලි සැපයුමේ ඍණාග්‍රයට සම්බන්ධයි. දැන් විදුලි සැපයුමේ ඍණාග්‍රය කොහොමද? දෙන්නම නෙමෙයි ඒ ඍණේ ඉඳගෙන වයරයකට සම්බන්ධ වෙන්නේ. ධන අග්‍රය සම්බන්ධ වෙනවා ධන කෝෂයේ ධනයේ ඉඳලා වයරයක. හරිද? එහෙම නැති වුණොත් ගැල්වනෝමීටරේ අනිත් පැත්තට කරකැවෙන්න පුළුවන්. මේක නම් අවුලක් නැහැ. මේකේ ඕන පැත්තට සම්බන්ධ කරලා ගැටලුවන්නේ නැහැ. මොකද මේක දෙකත්තට කරකැවෙන්න පුළුවන්. සාමාන්‍ය ගැල්වනෝමීටරේ කියෙහෙම බෑ. ධනට ධන ඍණට ඍණ. එහෙම මතක තියාගන්න. ධනට ධන ඍණට ඍණ. කෝෂයේ ධනට ගැල්වනෝමීටරේ ධන. කෝෂයේ ඍණට ගැල්වනෝමීටරේ ඍණ. නැත්තම් මොකද්ද වෙන්නේ? ගැල්වනෝමීටරේ කටුව අනිත් පැත්තට කරකැවිලා එක ක්‍රියාකාරීත්වයෙන් අතර වෙන්න පුළුවන්. කැඩෙන්න පුළුවන්. හරිද? මේ සියුම් උපකරණ. පා සියුම් ධාරා මනින්න තමයි මේක තියෙන්නේ. මේක ලොකු ධාරාවකට සම්බන්ධ කරමු. කියන බලන්න මොකක් වෙන්න පුළුවන්. ලොකු ධාරාවකට ලොකු ධාරා එතකොට කැඩෙන. ඔව්. හානි වෙන්න පුළුවන්. වෙනවා මේකට හානි වෙන්න පුළුවන්. උඩා ධාරාවන් මනින්න තමයි ධාරා ඉතා. දැන් බලන්න පොතේ එක රතු පාටින් ඕගොල්ලෝගේ වෙන පොතේ රෝස පාටින් එක කොටුවක් දීලා තියෙනවා. ගැල්වනෝමීටරයේ යනු ඉතා කුඩා විදුලි ධාරාවක් හඳුනා ගැනීම සහ මැන ගැනීමට විද්‍යාකාරයේ භාවිතා කරන උපකරණ. කුඩා ඊළඟ තත්තා සාමාන්‍ය ධාරා මනින් අපි භාවිතා කරන්නේ අමීටරේ. ගැල්වනෝමීටරේ වගේමයි වෙනසකට තියෙන තමයි G අකුරට තියෙන A අකුර. දැන් G අකුර වෙනුවට A අකුර ගහලා තියෙන ගේ මොකද්ද? ඇමීටරය. ගැල්වනෝමීටරය. හරිද? ඉතා කුඩා විදුලි ධාරාවන් හඳුනා ගැනීම. ඊළඟ වෝල්ට් මීටරයෙන් කරන්නේ වෝල්ටීයතාව ගැනීම. කෝෂයක ගහලා තියෙන 1.5 වෝල්ට් කියලා. ඒ වගේ වෝල්ට් ප්‍රමාණය මනින් තමයි වෝල්ට් මීටර. ඇමීටරය ගන්නෙ ධාරා මනින්. මේක ගන්නෙ ධාරා මනින්. හැබැයි මේකට කුඩා ධාරාවක්. ඒක මතක තියාගන්න. හරි. ඔන්නේ නම් ගැල්වනෝමීටරේ අයිම මේ කොටක් දෙන්නම්. අද වෙන්නේ කියලා විතරයි.
ඒ මොකද්ද සර් එතන තියෙන්නේ මේක තමයි ඔයගොල්ලන්ට ඊළඟ දෙන කම්බි නගරයේදී විදුලිය නිපදවීම කියලා හරි කම්බි නගරයේදී විදුලිය නිපදවීම කියලා එකක් කියන ඊළඟ ඒක අපි වම් කියලා දෙන්න ඒක මේක නිකන් බලාගෙන ඉන්න එච්චරයි මට ඕනේ ගැලනෝමීටර ගැන උපුරන්න දෙන්න කියලා දෙන්න ඒ කම්බි නගරයේදී විදුලිය නිපදවලා දැක්කයි විදුලිය නිපදවන හැටි අර ගැලනෝමීටරේ කටුව කරකවන විදුලිය නිපදවන නිසා කරකවන පේන්නේ නැහැ නේද කටුව ගමන් කරන පේන්නේ කටුව එන වෙන පේන්නේ නැහැ නේද නැහැ තමයි ඒක ගොඩක් නැහැ ඒක ඔකේ ගොඩක් විදුලිය නිපදවන්න නැහැ ඒක චංගල්ල බලන්න නිකන් දිනනකොට විදුලිය නිපදවෙන්නේ නැහැ ඔන්න ඔය දින්නේ ඔන්න ඔයගොල්ලෝ පොතේ තියෙන එක ඔන්න පොතේ තියෙන ක්‍රියාකාරකම හරිද අම්බි දගරේ විදුලිය නිපදවන එකයි ගැලනෝ විදියට කරන්න බලන්න. නිකන්ස කැඩි කැඩි වගේ පේන්නේ. ඔව් සර් අපිට වෙන්නේත් එහෙමයි. ඔව් සර් එහෙම තමයි පේන්නේ. ඔව් සර් එහෙම තමයි පේන්නේ. කැඩි කැඩි. ඔව් සර්. කැඩි කැඩි සර් පේන්නේ. ඒ කියන්නේ කඩුව කරකවන එකද? නිකන්ස සමහර වෙලාවට ස්ට්‍රක් වෙලා. संवेदी उपकरण संवेदी के वचन तेरम මේක සංවේදී උපකරණයක් ඈ ඩග්ගාලා කියන්නේ ලොකු දාරිතාවක් පාවෝ දරා ගන්න අන්න හරි සංවේදී කියලා තේරෙන්නේ මේකයි මේක පොඩි ධාරාවක් තමයි ඔරොත්තු දෙන්නේ ලොකු ධාරාවක් ආවොත් දෙවිදෙන්න මේක හැදෙන්න පුළුවන් සංවේදී ඒක එකයි ඉතා කුඩා විදුලි ධාරාවන් මනින්න තමයි ඒක භාවිත කරන්නේ ඔයගොල්ලෝ එදා අන්තිමට ලියාගත්තේ මොකද්ද දෙහි ගෙඩියකින් විදුලි ගෙඩිය පද නියම කියලා ඒක ඇඳලා රෝග සටහනනේ ඒකනේ කරේ අන්තිමට ඔව් ඒක ගැන ඒකන ලියාගත්තා මාතෘකාව ලියාගන්න ගැල්වනෝමීටර කියලා ගැල්වනෝමීටරය හරි ඒක යටතේ ලියාගන්න විදුලි ධාරාව මැනීමට හා හඳුනා ගැනීමට ගැල්වනෝමීටරය භාවිත වේ. ඉතා කුඩා විදුලි ධාරාවක් මැනීමට හා හඳුනා ගැනීමට ගැල්වනෝමීටරය භාවිත වේ.
මෙහි අග්‍ර දෙකක් ඇත. මෙහි අග්‍ර දෙකක් ඇත. සර් අපු ගැන බැලනෝමීටරය භාවිතාවේ මෙහි අග්‍ර දෙකක් ඇත. මෙහි අග්‍ර දෙකක් ඇත. ධන අග්‍රය රතු පාටින්ද ධන අග්‍රය රතු පාටින්ද ඔව් සර් ධන අග්‍රය රතු පාටින්ද ඍණ අග්‍රය කළු පාටින්ද දක්නට ලැබේ දක්නට ලැබේ හරි පරිපතේ නෑස පොඩ්ඩක් ඉන්නකෝ කිරීමේදී මොකද ස පරිපතයට සම්බන්ධ කිරීමේදී ඍණාග්‍රය කළු පාටින්ද සර් කැඩි කැඩි ලැබේ ඍණාග්‍රය කළු පාටින්ද දක්නට ලැබේ හරිද ඊට පස්සේ ආපහු ඉන්න ගන්න සම්බන්ධ කිරීමේදී සර් පරිපතයකට සම්බන්ධ කිරීමේදී පරිපතයකට සම්බන්ධ කිරීමේදී මෙහි ධනාග්‍රය වරහන් ඇතුළේ රතු මෙහි ධනාග්‍රය වරහන් ඇතුළේ රතු කෝෂයේ ධන අග්‍රයටද කෝෂයේ ධන අග්‍රයටද ඍණාග්‍රය වරහන් ඇතුලේ කළු ඊළඟ වරහන වහලා කෝෂයේ ඍණාග්‍රයටද සම්බන්ධ කළ යුතුවේ සම්බන්ධ කළ යුතුවේ සම්බන්ධ කළ යුතුවේ සංවේදී උපකරණයක් කියන එක මතක තියාගන්න මම ඒක යන්නේ නෑ හරි ඒක මතක තියාගන්න ඒකම අනිත් පැත්තට සම්බන්ධ කළොත් එම යරදියට මේක වැඩෙන්න පුළුවන් ඒක ධර්ම කටුව අර කරකැවෙන කටුව අපි කටුව කරකැවෙනවා කියලා නේද කියන්නේ උත්ක්‍රමණය වෙනවා කියලා හරිද ඒ දර්ශකය කියලා කියන්නේ කටුවට ඒක උත්ක්‍රමණය වෙන එක වරිත පැත්තට කරකැවෙන්න ගන්න ධනරින මාරු කළ සම්බන්ධ වෙනවා ඒ මොනොත් කටුව කරකැවෙන්න පුළුවන් හැබැයි මැද බිඳ ගැලනෝමීටරේ ඒක ප්‍රශ්නයක් නෑ ඒක ඕන පැත්තකට කරකවෙන්න පුළුවන්. අර මම ඔයගොල්ලන්ට පෙන්නුවේ මැද බිඳ ගැලනෝමීටරය. අර සාමාන්‍ය ගැලනෝමීටරේ සම්බන්ධ දෙකක් ධනට ධන ඍණට ඍණ. එහෙම මතක තියාගන්න. ධනාග්‍රයට ධන. ඍණාග්‍රයට ඍණ. වැරදියට සම්බන්ධ කළොත් මොකද්ද වෙන්න පුළුවා? අනිත් පැත්තට කරකැවිලා කටුව වැඩෙන්න පුළුවන්. හරි. වැඩෙන්න පුළුවන්. ගැලනෝමීටරය ගන්නවා. මෙන්න ගලලා ඔක අදින්න ඕනද?
हरि सर नैसर हरि विदुली इंधन बलागार मैकल फैराडे विद्युत चुंबक प्रेरणय चुंबक प्रेरण डायनामो विद्युत जनक अंतर मेघ विद्युत डायनामो विद्युत जनक अंतर
ඩයිනමෝ තමයි මම අර කිව්ව තාම විදී කලාකාරවල නෝ කලාකාරවල ජලවිදී කලාකාරවල ඉන්නේ කියන්නේ නැහැ. ඒකයි මම කිව්වේ ලංකාවේ නිපදවන විදුලියෙන් කියන අනුමකටක් වඩා ප්‍රමාණයක් මේක මේකට තමයි ඉන්නේ කියලා. අද මේක මේ මයිකල් පරිදේ ඔයා ගත්ත කමේ. මොකද්ද මයිකල් පරිදේ මේකට කරපු ක්‍රියාමාර්ගම? ඒ කම්පි දගරේගේ විදුලිය ඉවදවනවා කියන ඔයා ගත්ත කොහොමද? එයා ගත්ත කම්පි දගරේ මම ආපහු වර වීඩියෝ එක ඔබට දෙන්නම් නම් එයා ගත්ත කම්පි නගරය බලා ගන්න. දැන් බලා ගන්න. දැන් මේ තියෙන්නේ කම්පි නගරය. මේ කම්පි නගරයේ කෙරවරවල් දෙකක්. කම්පි නගරයේ කෙරවරවල්. මෙයා සම්බන්ධ කරා ගැල්වනෝ මීටරයක්. හැබැයි මොන ගැල්වනෝ මීටරයක්ද සම්බන්ධ කරන්නේ? නිකම් එකක්ද මැද බිංදු එකක්ද මැද බිංදු එක ඉන්ටර්ෆෙරොමීටරය මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ මැද බිංදු ගැල්වෙනවා මීටරය. හොඳට බලා ගන්න ඕනේ අපි කමිනුද්ද බලනකොට පේන්න නැත්නම් කියන්න පේන්න පැහැදිලිව පේන්නේ නැහැ සර්. බොඳ වෙලාව ගෙන ආයි පේන්නේ පේන්නේ සර්. හොඳට පේනවා ආ දැන් හරි සර්. මෙහෙමයි එක්කෙනෙකුට දෙන්නෙකුට පේන්නේ නැත්නම් ඒක මම වරක්ක් නෙවේ. හැම දිනාටම පේන්නේ නැත්නම් මගේ වැරද්දක්. හා සර්. සර්ක සිප්පු වෙනස් වෙනවා ටික ටික. ඕ සර්. ඒ සර් ටික කමලාට. ඔව් අද වාක්කයි ගැටුවක් පැටි එක නම් මට පේන්නේ නැහැ කිව්ව මගේ ඉතල පැටි. සර් මේ පැත්තට සිග්නල් නැහැ. වෙනද මගේ රවුටර් එකට කටු අතරක් තියෙනවා අදේ. मेहमे මේ තියන්නේ ගැල්වනෝ මීටරය. ගැල්වනෝ මීටරය. මේ තියන්නේ කම්බි නගරය. අල්පාරක ඉවරට උඩට එන්නේ. මේ යැපෙන කොට අල්පාරක उत्तरा දණ්ඩ චුම්බකයක් අරගෙන ඉවර වෙලා මුලින්ම කලේ මොකද්ද දණ්ඩ චුම්බකය මෙහෙම කියලා මෙන්න මේ කම්බි දඟරය දිහාට මෙහෙම වේගෙන් අරගෙන ගියා. දැන් පළවෙනි ක්‍රියාවේ ආකාරකම කරු. දණ්ඩ චුම්බකය කම්බි දඟරයට ඇතුළට. කම්බි දඟරය දේශකට. වචනේ මේක විදිහට එන්න පුළුවන් දෙපළකේ. දඟරය දේශකට, දඟරය තුලට, අල්ලගෙන මේ පැත්තට ගිහින්. ඒක ඕන ද්‍රවය උත්තර ද්‍රවය කියනවා පුළුවන් දැක්ක එක මෙතනනේ. ගෙනිච්ච මොකද්ද මෙයා දැක්කේ? මැද බිංදු ගැල්වෙනා මීටරේ කටු චුට්ටක් හෙල්ලෙනවා. නෑ මෙයා දැක්කා මැද බිංදු ගැල්වෙනා මීටරේ කටු එක පැත්තකට පොඩ්ඩක් අරගෙන. අපි නම් මෙහෙට ගෙනියනකොට මෙහෙට කර
उत्तर देने प्रश्न उत्तर
උත්තර දෙන්න උත්සාහ කරන්න උත්තර දෙන්න උත්සාහ කරනකොට ඔයගොල්ලන්ට ඒක මතක හිටිනවා හරිද يعني ඔයගොල්ලෝ එතකොට සම්බන්ධ වෙන්න ඕනේ ඒක ඒක උගන්නන දේත් එක්ක සම්බන්ධ වෙලා ඒ සම්බන්ධ වෙනස් කෙනා නැහැ වැඩිපුර මතක හිටිනවා සරම කියන්නද ආ කියන්න දණ්ඩ චුම්බකයේ කම්බි දඟරේ තුලින් යවන පැත්තට මේ මෙද බින්දු ගැල්වනෝමීටරේ දර්ශකය උත්ක්‍රමණය වෙනු නිගමන කියන්නේ මෙහෙම මේ දෙන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් දේවල් පොදුවේ හරි මම කියන්න ඕන පළවෙනි නිගමන මෙතෙන්දී විදුලියක් නිපද වෙන්නේ චලනය වුණොත් විතරයි ඒක පැහැදිලිද විස්තරව තියෙන විදුලියක් නිපද වෙන්නේ නැහැ තේරුණාද පළවෙනි නිගමනේ විදුලිය නිපද වෙන්න නම් චලනය වෙන්න ඕන කවුද චලනය වෙන්න ඕන දණ්ඩ චුම්බක හැබැයි මෙහෙම කතා දණ්ඩ චුම්බක දණ්ඩ චුම්බකේ නෙවෙයි දඟරේ චලනය වුණත් අවුලක් නැහැ හොඳ ඒකත් මතක තියාගන්න දණ්ඩ චුම්බකේ චලනය වුණත් හරි දඟරේ චලනය වුණත් හරි සමහර ඩයිනමෝ වල දඟරේ තමා කරකවෙන්නේ දණ්ඩ චුම්බකේ නිශ්චලව තියෙන්නේ මේ දණ්ඩ නෙවෙයි චුම්බකයක් තියෙන්නේ චුම්බකය නිශ්චලව තියෙන්නේ සමහර ඩයිනමෝ වල චුම්බකය කරකවෙනවා දඟරේ නිශ්චලව දැන් ඕගොල්ලෝ ගාව තියෙනවා නම් බයිසිකල් ඩයිනමෝවක් සමහර අය ගාව ඇති බයිසිකල් වලට සෙට් කරන්නේ බයිසිකල් ඩයිනමෝවේ දඟරේ නිශ්චලයි චුම්බකය කරකවනවා ඔය ජල විදුලි බලාගාරවල තියෙන ලොකු ඩයිනමෝවක චුම්බකය නිශ්චලයි දඟරේ කරකවනවා ඔය දෙකෙන් ඕන එක මේ හොඳේ නම් මෙන්න පළවෙනි නිගමනය තමයි චුම්බකය හෝ දඟරේ චලනය වුණොත් විතරයි විදුලිය නිපද වෙන්නේ දඟරේ ගැලනෝමීටරේ කරකවනවා හරිද නිශ්චලව තිබුණා කියලා විදුලිය නිපද වෙන්නේ නැහැ දෙවෙනි නිගමනය මොකක්ද චුම්බකය චලනය වන දිශාව අනුව විපද වන ධාරාවේ දිශාව වෙනස් වෙනවා මෙහෙට කරකවනකොට මේ කටුව එක පැත්තකට කරකවෙන්නේ අනිත් පැත්තට යනකොට මෙහෙට එනකොට කටුව එක පැත්තකට කරකවෙන්නේ අනිත් පැත්තට චුම්බකය යනකොට කටුව ඊළඟට පැත්තකට එනවා චුම්බකයේ චලනය වන දිශාව අනුව චුම්බකයේ චලනය වන දිශාව අනුව දඟරේ විපද වන ධාරාවේ දිශාවක් වෙනස් වෙනවා දැන් ඔන්නෝකට තමයි කියන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මයේ හරි තම්බි දඟරයක් තුල චුම්බකයක් චලනය කළ විට ඒ විදුලි ධාරාවක් හට ගැනීම තමයි කියන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය මේක ව්‍යාගත විද්‍යාඥයා කවුද මයිකල් ෆැරඩේ පුළුවන් කෙනෙක් ඉන්නව නම් ගැන මෙතෙන් දිලිපදවන විදුලි ධාරාව වැඩි කරගන්න කරන්න පුළුවන් දේවල් තුනක් කියන්නේ කම්බි දඟරේ දිග වැඩි කිරීම දිග නෙවෙයි පොටවල් ගන්න. හරි ඒක හරි. කම්බි දඟරේ පොටවල් ගන්න වැඩි කිරීම. ඔන්න එකක්. බයිසිකල් ඩයිනමෝවක් තියෙන කට්ටිය කවුද? බයිසිකල් ඩයිනමෝවක් තියෙන. මගේ ගාව තියෙන. ඔයා මෙතනට මේ බයිසිකලේ ඩයිනමෝවෙන් වැඩියෙන් විදුලිය නිපදවන්න මේ බල්බ් එක හොඳට එළියට පස්සු කරන්න නම් කියන දල්ව ගන්න නම් මොකද කරන්නේ ඔය බයිසිකලේ හැමින් බදින්න ඕන හයිය. බයිසිකලේ වේගෙන් බදින්න ඕන. වේගයෙන් හැමින් බදින්න ඕන. ඔන්න එකක්, තව එකක්. මෙන්න මේ දණ්ඩ චුම්බකය හෝ දඟරිය තලණය වන වේගය වැඩි කරන්නේ. වේගය වැඩි වෙනකොට විදුලිය නිපද වෙනවා. හැමින් යනවා නම් විදුලිය නිපද වෙන්නේ පොට්ටයි. වේගෙන් යනවා නම් ධාරාව වැඩි. ඔන්න දෙකයි. දැන් ඔන්න ඔයගොල්ලෝ දෙකක් කිව්වා. පොටවල් ගාන වැඩි කිරීම චලනය දඟරේ දඟරේ හෝ දණ්ඩ චුම්බකයේ චලනය වන වේගය වැඩි කිරීම. තව එකක් තියෙනවා. ආකර්ෂණ බලය එන්න තරම් උනාට වෙන්නේ මොකද්ද? දණ්ඩ චුම්බකයේ අර බලය තියෙනනේ. ඔව්. චුම්බක ගුණය. ඔව්. ඒක ඕනම ගානක් උනාට වෙන්නේ නෑනේ. ඔව්. තුන්වෙනි එක ඒක. තුන්වෙනි එක තමයි චුම්බකයේ ප්‍රබලතාවය. චුම්බකය ප්‍රබල වෙන තරමට චුම්බකය ප්‍රබල වෙන තරමට ප්‍රබලයි කියන එක තේරෙන්නේ නැහැ ඔයාලට කාන්දම් බලය වැඩි වෙන තරමට චුම්බක ප්‍රබල වෙන තරමට මොකද චුම්බකයේ ගුණය වැඩි වෙන තරමට නේද ඔව් චුම්බකයේ ප්‍රබලතාව චුම්බක ගුණය කියන්නේ ප්‍රබලතාව ඔන්න එහෙනම් තුනක් මං කියලා දුන්නා මේ නිපද වෙන ධාරාව වැඩි කරගන්න පුළුවන් දේවල් තුනක් දඟරයේ පොටවල් ගණන වැඩි කිරීම චුම්බකයේ ප්‍රබලතාව වැඩි කිරීම දඟරයේ හෝ චුම්බකයේ චලනය වන වේගය වැඩි කිරීම දඟරය හෝ චුම්බකය චලනය වන වේගය වැඩි කරන
වේගෙ වැඩි කරන තරමට මතක තියාගන්න මෙතෙන්දී වැඩි විදුලි ධාරාවක් නගරය තුළ නිතරම ඒක නිසා තමයි බයිසිකලයක් දෙවිහිට පදිනකොට ඩයිනමෝව සම්බන්ධ කරලා තියෙනකොට ඒකේ එළිය අඩුයි ලාම්පුවේ බයිසිකලෙ වේගෙන් පදිනකොට ඩයිනමෝව දෙකලා එළිය වැඩි නා හරිද ඒ ඩයිනමෝව සම්බන්ධ කරගෙන ඉදිරිපත් ලාම්පුවේ බයිසිකලෙ එතකොට ඒක තමයි හේතුව එහෙනම් ඔන්න ඕගොල්ලෝ දැන් ඒ මූලික ටික ඔක්කොම පැහැදිලි වෙනවා ඊළඟට අපිට ගෙදරට ලැබෙන විදුලිය මෙන්න මේ ක්‍රමයට තමයි නිපදවන්නේ හැබැයි මෙතන තව කතන්දරයක් තියෙනවා මෙතනින් නිපද වෙන විදුලිය ඕගොල්ලොන්ට පේන මෙන්න මෙහෙම දෙයක් මෙහෙට එනකොට අටුව මෙහෙට කරකැවි මෙහෙට එනකොට අටුව අනිත් පැත්ත ආයෙ මෙහෙට එනකොට අටුව මෙහෙට මෙහෙට එනකොට ඒ කියන්නේ මොකක්ද මේකට හේතුව ධාරාවේ දිශාව මාරුව මෙතෙන්දි නිපද වෙන්නේ දෙපැත්තක ධාරාව එක වෙලාවක කම්බිය මෙහෙට යන්නේ අනිත් වෙලාවෙදි මෙහෙටෙන් මෙහෙට මෙහෙට යන්නේ කම්බිය කම්බියේ මාරු වෙනවා ධාරාවේ බැටරි කැලලකින් එහෙම ධාරාවක් හැදෙන්නේ නැහැ බැටරි කැලලකින් මේ පැති දෙකෙන් එකට බැටරි කැලලක හැමතිස්සෙම ධාරාව කරන්නේ ධනාත්මක ඉඳලා ඍණාත්මකය ඩයිනමෝවක්ද මේක ඩයිනමෝවක් හරි මේක තමයි ඩයිනමෝවක් ඇතුලේ ඩයිනමෝවකින් විදුලිය නිපදවද්දී ධාරාව මාරු වෙනවා එක වෙලාවකදී කම්බි එක පැත්තකට ධාරාව යනවා අනිත් වෙලාවදී අනිත් පැත්තට. එතකොට අපි මේ වගේ ධාරාවන්ට කියන්නේ ප්‍රත්‍යාවර්තක ධාරාවක්. අර බැටරි කැලලකින් විදුලිය නිපද වෙනකොට ඒ ධාරාවට කියන්නේ සරල ධාරාවක්. එකම පැත්තට ධනාත්මකයේ ඉඳලා ඍණාත්මකය. මේ වගේ දෙපැත්තට යනවා. ඒක තේරෙනවා මෙතන කටුව කරකැවෙන විදිය. මේකයි මෙහෙට ධාරාවේ දිශාව වෙනස් වෙනවා. චුම්බකය මෙහෙට එනකොට එක පැත්තකට විදුලිය නිපද වෙනවා. චුම්බකයේ අනිත් පැත්තට යනවා අනිත් පැත්තට විදුලි ධාරාවක් සමන් කරනවා එතකොට ධාරාවේ දිශා මාරු වෙනවා මේ වගේ ධාරාවක් කියන්නේ ප්‍රත්‍යාවර්තක ධාරාවක් අපිට මේ පාඩමේ අන්තිමටම ඔක කතා කරන්න ඕනේ සරල ධාරා හා ප්‍රත්‍යාවර්තක ධාරා හරිද මේ පාඩමේ අන්තිමට තියෙන්නේ ඒක නේද මොකද ඕක අඳින්නද හරි අඳින කලියක් පොඩ්ඩක් ලියාගමු මේක හරි මේ ලියාගන්න කොයි ඉතින්ලා මාතෘකාව ලියාගත්තම වාද කම්බි දඟරේකේ විදුලිය නිපද වීම නේනේ ආ ඒක ඇතුලේ ලියාගන්න මේක මේකට ගන්න මොන කම්බි දඟරේ යන්නද ඒක මම යකඩ කම්බි දඟරේ යන්නද ගන්නෙ කම්බදස මතක තියාගන්න කම්බි දඟරේ මොන වගේ කම්බි දඟරේ යන්නද ගන්නෙ අරස මේ හයි හොඳට හයිය තියෙන තඹ කම්බිනේ හයිය තියෙන නෙමෙයි මේකට ගන්න පරිවරණය කරන ලද තඹ කම්බි තමයි මොකද ඒ වචනේ තේරුම පරිවරණය කරන ලද පරිවරණය කරන ලද තඹ කම්බි මේ මතකයේ පරිවරණය කරන ලද තඹ කම්බි තමයි පරිවර්ණණය කරනකොට තමයි කම්බි. රෝල් කරනවා. පරිවර්ණණය කියන්නේ ඒක නේද? ඒක තියෙන රබර් ආවරණය සුද්ධ කරපු එක. ආවරණය සුද්ධ කරනවා මේක වටේ ආවරණයක් තියෙනවා. මේක වටේ ඉටි ස්තරයක් තියෙනවා. මේ කම්බි වටේට ඉටි වගේ ප්ලාස්ටික් වගේ ජාතියක් ගාලා තියෙනවා. අපිට පේන්නේ නැහැ ඒක. ඒක අවර්ණයි. හරිද? දැන් මේක මේ පරිපථයට සම්බන්ධ කරද්දී කෙලවෙ පොඩ්ඩක් හුරන්නේ. මොකද වටේ තියෙන ඉතිනේ. මේ කම්බියේ මෙහෙම කම්බි දෙකක් මෙහෙම එකවුඩ් එක දැන් සෙට් කරාට දැන් මගේ අතේ මෙහෙම එකවුඩ් එකක් අපි කම්බි දෙක දානවා. දැන් එක කම්බියක් අනිත් කම්බිය ගෑවෙන්නේ නැහැ. ඉතින් ගෑවෙන්නේ ඉති ආවර්ණයක් ගෑවෙන්නේ. මෙන්න මේ වගේ කම්බි වලට තමයි කියන්නේ පරිවර්ණණය කරන ලද කම්බි කියලා. හරිද? පරිවර්ණණය කරන ලද තම කම්බි. දැන් පොතේ තියෙනවා ඒක. හරිද? ඉතින් අපි ගන්නේ පරිවර්ණණය කරන ලද පරිවර්තනය කියන වචනේ තේරුම දැනගත්තා එහෙනම් කම්බිය තියෙන්නේ ඇතුලේ හරිද මේක මේ කම්බිය වගේ කරනකොට උද කම්බිය වගේට මෙහෙම ගාලා තියෙන ඉටි ස්තරයක් ඒක කියන්නේ තැනක් කියලා මේ වගේ මෙහෙම ඉටි ස්තරයක් ගාලා තියෙනවා ඒක නිසා කම්බිය හොදට ආවරණය වෙලා තියෙන ඇතුලේ තමයි කම්බිය තියෙන්නේ කම්බිය වගේට ඉටි ගාලා තියෙන ඒක නිසා තමයි ඒක කියන්නේ පරිවර්තනය කරන ලද තම කම්බිය අපි මෙතෙන්දී ගන්නේ පරිවර්තනය කරන ලද තම කම්බිය ඒක තමයි මේ ඩගරේ හදන්නේ හරි ඒක ඇතුළේ තමයි අපි චුම්බකය අතුල් කරන්නේ නේද
සකස් කරන්නේ. හරි මම මොකද කියන්න දෙන්නේ නැහැ නේද? Yes. හරි මේක ලියාගන්න. පරිවරණය කරන ලද තඹ කම්බි වලින් පරිවරණය කරන ලද තඹ කම්බි මීටර 3ක් පරිවරණය කරන ලද තඹ කම්බි මීටර 3ක් 3යි ගෙන පරිවරණය කරන ලද තඹ කම්බි මීටර 3ක් ගෙන එයින් දඟරයක් සාදා එයින් දඟරයක් සාදා එහි දෙකලවර මැද බිංදු ගැල්වනෝ මීටරයකට එහි දෙකලවර මැද බිංදු ගැල්වනෝ මීටරයකට මැද බිංදු ගැල්වනෝ මීටරයකට සම්බන්ධ කරන්න දණ්ඩ චුම්බකයක් ගෙන දණ්ඩ චුම්බකයක් ගෙන එය දඟරය තුලින් එහා මෙහා ගෙන යන්න එය දඟරය තුලින් එහා මෙහා ගෙන යන්න ලියා ගන්නද? සෝද පළවෙනි එක දණ්ඩ චුම්බකයේ දඟරේ දෙසට ගෙන ඒමද? අරගේ අවස්ථාව අන්තිමක පේන්න දණ්ඩ චුම්බකය දඟරේ ඉවතට ගෙන යාම අන්තිම අවස්ථාව අන්තිමේ
හරිද? නෑ සර්. නෑ සර්. සර් මට බෝඩ් එක පේන්නේ නෑනේ. ඇයි පේන්නේ නැත්තේ? يعني පින් කරගන්න. එනේ කෙනෙක්ද පේන්නේ? එහෙම වෙන්නේ. සරින් සරේට එහෙම තමයි පේන්නේ. ඒක පින් කරගන්න. ඒක පින් කරගන්න. වියස්. හරි මම ගන්න. හරි. දැන් ඔයගොල්ලන්ට වෙනස් වෙන්නේ නැහැ. හරි සර් ඉවරයි. හරි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. ආදුවට ලියන ඉන්නවද? अंतिम वस्ताव वल दंड चुंबक दंगर निवत गिने හරිද දැන් දෙන්නේ වෙලාව නේ අනේ නෑ සර් ඒක ලියනවා මම ඔව් සර් ෆිනිෂ් ෆිනිෂ් සර් ඉතයි සර් යලා හරි සර් सर मट पेन बोर्ड सर का सर बड़ा के हाथ आने को हरी सर सर चराइने वागू है हरि දැන් ඇති වෙලාව නේ ෆිනිෂ් හරි ඊට පස්සේ දැන් ඔන්න අපි දන්නවා දැන් ඔන්න මේකේ නිදම නිරීක්ෂණ දෙකක් තියෙනවා හරිද නිරීක්ෂණ නිදම දෙකක් තියෙනවා එකක් තමයි චුම්බකය හෝ දඬරය තරණය වුව විතරයි විතර විදුලිය නිපදවෙන්නේ අනිත් එක තමයි චුම්බක නෙමේ චුම්බකය තරණය වන දිශාව අනුව විදුලිය ධාරාවේ නිපදවන විදුලි ධාරාවේ දිශාව වෙනස් වෙනවා ධාරාවේ දිශාව වෙනස් වෙනවා චුම්බකයේ තලණය වන දිශාව. අනිත් එක තමයි තලණය වුණොත් විතරයි විදුලිය උපදිනවා. හරි ඊට පස්සේ ඔතන යටින් ලියා ගන්න තියෙනවා. මෙම ක්‍රමයට නැත්නම් මේ ආකාරයට කියන්නේ මේ ආකාරයට විදුලිය නිපදවිය හැකි බව මේ ආකාරයට විදුලිය නිපදවිය හැකි බව මුල්වරට අනාවරණය කරගත්තේ මුල්වරට අනාවරණය කරගත්තේ
Michael Faraday. Michael Faraday. Di sini. Michael Faraday di sini. Saya ada rupanya rupanya tiada nih. Kenapa kok? ඒ රූපෙස ඇත්තම යාගමද දැන් හත් නෑ නෑ ඇත්තම එකක් නෙවෙයි ඒක මේ නිකන් ඒ කාලේ මොකක් හරි අඳපු එකක් හරි එහෙම ඒ වගේ එකක් ඇත්තම කියන්නේ ඔය කාලේ මං හිතන්නේ චලන කැමරා මේ කැමරා ඇත්තට මේ තරම් දියුණු නැහැ හරිද ඒක නිසා මං හිතන්නේ ඒකට සමානව එහෙම ඇඳපු මේ රූපයක් වෙන්නේ නැති හරිද මේ ෆොටෝ එක ගන්නද ඉන්නේද ආයි කියමුද පොඩ්ඩක් නෙවෙයි මේ මේ මුල් වරට අනාවරණය කර ගන්නා ලද්දේ මයිකල් ෆැරඩේ විසිනි. හරිද? ආයි ඊළඟ රූලෙන් රූලක් අරන් ලියාගන්නේ මේ ආකාරයට විදුලිය නිපදවීම මේ ආකාරයට විදුලිය නිපදවීම හඳුන්වන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය විද්‍යුත් චුම්බක ප්‍රේරණය යන නමිනි හරි ඔතන යටින් විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා ලියලා ලියාගන්න එක තේරුම විද්‍යුත් චුම්බක ප්‍රේරණය වාක්‍යයට යටින් විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා ලියලා මම දෙන්නම් ලියාගන්න ඊට පස්සේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා ලියාගන්න කොහේ යටින් වාක්‍යයට යටින් හරි සර් එතන යටින් ලියාගන්න මෙහෙම කම්බි දඟරයක් තුල චුම්බකයක් චලනය කළ විට කම්බි දඟරයේ විදුලි ධාරාවක් හට ගැනීම විද්‍යුත් ධාරාවක් ප්‍රේරණය හට ගැනීම විද්‍යුත් චුම්බක ප්‍රේරණය ලෙස හැඳින්වේ හරිද හරි ඊට පස්සේ අටින් ලියා ගන්න මෙම මූල ධර්මයට අනුව විදුලිය නිපදවන අවස්ථා කියලා ඒක විශේෂ රූලක් කරලා මෙම මූල ධර්මයට අනුව විදුලිය නිපදවන අවස්ථා මෙම මූල ධර්මයට අනුව විදුලිය නිපදවන අවස්ථා
මෙම මූල ධර්මයට අනුව විදුලිය නිපදවන අවස්ථා මූල ධර්මය කියන්නේ මේ ක්‍රමය කියන එක මේ ක්‍රමයට අනුව විදුලිය නිපදවන අවස්ථා එහෙම බෑ අර වචන ලියා ගන්න මෙම මූල ධර්මයට අනුව විදුලිය නිපදවන අවස්ථා හරි සර් ආ පළවෙනි එක ලියා ගන්න බයිසිකල් ඩයිනමෝ බයිසිකල් ඩයිනමෝව දෙවැනි එක ලියා ගන්න විදුලි ජනක යන්ත්‍ර විදුලි ජනක යන්ත්‍ර හරිද හරි සර් තුන්වැනි එක ජල විදුලි බලාගාර සර් දෙවැනි එක මොකද්ද විදුලි ජනක යන්ත්‍ර සර් තුන මොකද්ද ජල විදුලි බලාගාර इलाट ताप विदुली बलागार ताप विदुली बलागार हरी सर දැන් එක පැහැදිලිනේ එන අපිට ගෙදරට ලැබෙට විදුලිය නිපදවන්නේ මේ ක්‍රමයට කියන එක ඔලුවට දා ගන්න. හරිද අපේ ගෙදරට ලැබෙන්නේ මේ ක්‍රමයට කොහේ හරි බලාගාරයක නිපදවපු විදුලිය තමයි අපිට ලැබෙන්නේ. අපේ ගෙදරට අරුගුහ විදුලි පරිපථයට ලැබෙන්නේ මේ ක්‍රමයට විදුලිය නිපදවලා තමයි. හරි. උතනින් පස්සේ අපිට තියෙන්නේ ජල විදුලි බලාගාර ගැන. මාත්‍රකාව ලියා ගන්න ජල විදුලි බලාගාර කියලා. जल विदुली बलागार एक अटते मुलिम तीन कुड़ा विदुली बलागार सैदीम किया मेको ओलंड गेदरती करान्ना पुलुवा हरि जल विदुली बलागार किया लियला कुड़ा विदुली बलागार सैदीम किया अनुमात्रकावक किया प्रधान मात्रकाव जल विदुली बलागार किया लियला අනුමාත්‍රකාවක් ලියා ගන්න කුඩා විදුලි බලාගාරයක් සෑදීම මේකට මොකද්ද ඕන වෙන්නේ කුඩා විදුලි මෝටරය ඕගොල්ලෝ ගාව මෝටර් තියද ඈ මෝටර් තියන අය කවුද ඉන්නේ අත උස්සන්න බලන්න අත උස්සන්න කියන්නේ සූම් තියන සර් සූම් වලින් අත උස්සන හැටි දන්නෝනේ රියැක්ෂන් වලට ගිහිල්ලා රේස් හෑන්ඩ් නාරි දැන් ගොඩක් අය ගාව තියරෝ ඒ කියන්නේ හොඳයි නැති අය ගැටලුවක් කරගන්න එපා දැන් මෝටරයක් කිව්වම ඕගොල්ලන්ට ගන්න පුළුවන් පොඩි මෝටරයක් ඔය මේ සෙල්ලම් බඩු වල ඔව් සෙල්ලම් බඩු වල මේව තියෙන පොඩි මෝටර වැඩි බිලක් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් කඩේ තියෙන සර් රුපියල් 20 ඉතින් ඔව් 20 ගණන් වලට නන්නේ නැහැ මං හිතන්නේ රුපියල් 50ක් 60ක් වෙයි හරි මම 20 මෝටරයක් එක දිගට මේ වගේ මෝටරයක් ඕගොල්ලන්ට ගන්න පුළුවන් හැබැයි මම නම් කියන්නේ මීට වඩා පොඩ්ඩක් ලොකු මෝටරයක් තියෙනවා හරිද මේක තමයි අර පොඩි මාර රුපියල් 50ට තියෙන මෝටරේ මීට වඩා පොඩ්ඩක් ලොකු මෝටරයක් තියෙනවා मोटरिया කැසට් මෝටරයක් අරගෙන ඉවර වෙලා අන්න ඒක මේ ක්‍රියාකාරකමට යොදා ගන්න. කැසට් මෝටරයකින් මම ওই ක්‍රියාකාරකම කරාම LED එකක් පවා දල්වන්න පුළුවන් වුණා. يعني එකෙන් ලොකු ධාරාවක් නිපද වෙනවා. ෆෑන් මෝටරයක් ගත්තොත් ඕගොල්ලොන්ට ගෙදර ළඟපාත තියෙන හොඳ ජල පහරක් සාමාන්‍යයෙන් එක දිගට අකණ්ඩව දැල්වෙන බල්බ් එකක් උඩත් සෙට් කරගන්න පුළුවන්. හරිද වයර් එකක් මේව කළා. ඔය ගෙදර දොළ පහරක් ජල පහරක් තියෙනම් මේ වැඩේ කරන්න පුළුවන්.
ඔය පරණ ෆෑන් එකකින් ඉස්සරහා හරිද ෆෑන් එකකින් ඈ වතුර පාරක් තියෙන ඔව් ඒක තමයි ඒ වගේ හදන්න පුළුවන් ෆෑන් එකකින් ඉවත් කරපුවෝ ෆෑන් තියෙන පරණ මේක මේක මෝටර ගැල්ල එයින් එකක මෝටරයක් හොයා ගත්තා නම් හරිද සමහර ගෙවල් වල තියෙන විසිකල්ලා අයින් කරපුවා ඒ කියන්නේ පාවිච්චි කරන්න බැරුව ඉවත් කරපුවෝ ඒ වගේ එකක් හොයා ගත්තා නම් අපිට හදා ගන්න පුළුවන් ඩයිනමෝවා ඩයිනමෝවක් හදලා ගෙදරට කරන්ට් එක ගන්නත් පුළුවන් හරිද ඒ වගේ පොඩි මේකක් හදා ගන්න පුළුවන් ඒක නිසා එහෙම බලන්න ගෙදරට ගෙදරින් මේකක් හදන්න ඕන දැන් මෙතන ගන්න මේ වගේ මෝටරයක් අරගෙන ඉවර වෙලා මේකට සම්බන්ධ කරන දැන් මේ මෝටරේ තියෙනනේ කරකැවෙන දණ්ඩ මේ තියෙන මෙන්න මේක මේ තියෙන කරකැවෙන දණ්ඩ මෙහෙම මේ මේකෙන් නේ කරකැවෙන මේ කරකැවෙන දණ්ඩට සම්බන්ධ කරන්න පෑම් බටය හොඳට අහගන්න පෑම් බටයක් කියන්නේ මේ වගේ පෑනක් අරගෙන ඉවර වෙලා මේක ඇතුලේ බටේ මෙන්න මෙහෙම මේකට සම්බන්ධ කරන්න පුළුවන් මෙන්න මෙහෙම එහෙනම් මේ වගේ පෑම් බටයක් සම්බන්ධ කරා මේක පොඩ්ඩක් රත් කරලා මෙහෙම පොඩ්ඩක් උනේ ගොඩක් නෙමෙයි මේක ඇතුලේ නැත්තම් මේකේ තියෙන මහත පෑම් බට තියෙනවා ඒක පෑම් වර්ග අනුව මේක මෙහෙම තද කරන්න තද කරාම මේක ඇතුලට මෙහෙම පෑම් බටේ අතුල් කරන්න පුළුවන් වුණා වගේ මේක තව ටිකක් ඇතුලට යවන්න ඕන ඊට පස්සේ මේ පෑම් බටේ කෙළවරට මේ හරියෙන් කපලා සම්බන්ධ කරන්න ඇබ්බැයක් මේකට ඕගොල්ලන්ට ගන්න පුළුවන් කිර ලැබෙයක් එහෙම නැත්තම් ගන්න පුළුවන් ඈ බෝතල් මොඩියක් පුළුවන්නේ සෙ මොකද්ද බෝතල් මොඩියක් ඇබ්බැයක් ඇබ්බැයක් ඕන ඇබ්බැයක් ඕගොල්ලන්ට පෙන්වන්නම් ඇබ්බ මේ මේ තියෙන්නේ රබර් රබර් හරිද මේ රබර් රබර් එහෙම නැත්තම් අපිට ගන්න පුළුවන් මේ වගේ කිර ලැබ මෙතන කිර ලැබ දැන් මෙහෙම රබර් රබයක් සෙට් කරා කියලා හිතන්නකො අපේ ගෙදර ඇන්නේ කිර ලැබ දියා මොනේ මෙයක් කරන්නේ ඒකට හොයා ගන්න ඕන මේ මම කිය රබර් රබයක් හොයා ගන්න මොකද කරන්නේ ඒකට තමයි පුතේ තියෙන්නේ අපිට දීලා තියෙන්නේ අනිත් සත්තුන්ට වඩා මොලයක් කියන එකක් දීලා තියෙන්නේ දැන් අපේ ගෙදර ඇබයක් නැත්තම් ඇඩේ නොකරන කරන නැතුව ඉන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ අපිට පුළුවන් පරණ සපත් මේ රබර් සරෙප්පුවක් හොයාගන්න පරණ රබර් සරෙප්පුවක් හොයාගෙනලා මොකද කරන්න පුළුවන් ඕකේ ඒකේ රවුමක් කපලා රවුමක් කපන්න පුළුවන් ඔය රවුම ඇබයක් විදියට යොදා ගන්න පුළුවන් මේ විදියට හරිද ඔන්නෝම ඇබයක් සම්බන්ධ කරගත්තා ඊළඟ මේ ඇබේ මෙහෙම සිදුරු කළා තනින් තනින් මේකට සම්බන්ධ කරන යෝගට් හැඳි හරිද ඇබේට සම්බන්ධ කරන මොනවද යෝගට් හැඳි ඔහොම හදලා ඉවර වෙලා අපි දැන් මේක මෙහෙම කරකැවෙනවා මේ දැන් මම මේ පෑම් බටේ මෙහෙම කරකවනකොට මේ පේනවනේ මේ පෑම් බටේ කරකවනකොට මේ දණ්ඩ කරකැවෙනවා හරි මෙහෙම දැන් මේ යෝගට් හැඳි ටික අපි හදාගෙන තියෙන්නේ ජල රෝදයක් විදියට යෝගට් හැඳි ටික මේ ඇබේට සම්බන්ධ කරාම අපි මේ හදාගෙන තියෙන්නේ ජල රෝදයක් ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද මේ ජල රෝදය අල්ලනවා ජල පහරක එතකොට අපිට පේනවා ඒක කරකැවෙනවා එතකොට මේ කරකැවෙනවා කියන්නේ අර දණ්ඩ කරකැවෙනවා ඊට පස්සේ මෝටරේ තියෙනවනේ විදුලිය සපයන අග්‍ර දෙක මෙන් මේ අග්‍රය මේ අග්‍රය මෝටරේ මෙතනින් වයර් දෙකක් සම්බන්ධ කරනවා මේකයි මේකයි ඔය වයර් දෙක සෙට් කරන සුබපැතුම්පත් පරිපථයට අර අපි ඉස්සෙල්ලා කී ආකාරක මේ දෙහි ගෙඩියෙන් විදුලිය නිපදවද්දී සකස් කරේ සුබපැතුම්පත් පරිපථයට මේ වයර් එකක් සම්බන්ධයි LED අඩන්නේ නැහැ මේකෙන් පත්තු වෙන්නේ නැහැ LED හරිද මේක මදි එහෙනම් ෆෑන් මෝටරයක් වගේ ගන්න ඕන හරිද සුබපැතුම්පත් පරිපථයට සම්බන්ධ කරනවා සම්බන්ධ කළ ඉවර වෙලා වතුරට අල්ලලා අර ජල රෝදේ කරකවනවා එතකොට අපිට අරහෙන් සුබපැතුම්පත් පරිපතේ ශබ්දය අහන්න පුළුවන් සද්දය ඇහෙන. එහෙනම් අපි කරේ මොකද්ද මේ කුඩා විදුලි බලාගාරය මෙහෙන් කරකවනකොට මේක දැන් මෝටරයක් නේ. හැබැයි මෙතෙන්දි මේක ක්‍රියාත්මක වෙන්නේ මොකක් විදියටද? දැන් ওই ක්‍රියාකාරකමේදී මේක මෝටරයක් විදියට ක්‍රියාත්මක වෙන්නේ වෙන උපකරණයක් විදියට. ඩයිනමෝවක් විදියට? අන්න හරි. ක්‍රියාකාරකමේදී මේක ක්‍රියාත්මක වෙන්නේ පුතේ ඩයිනමෝවක් විදියට. මෝටරයක් විදියට නෙමෙයි. හැබැයි එතකොට අපිට එක දෙයක් තේරුම් ගන්න පුළුවන් මෝටරයයි ඩයිනමෝවේ ඇතුළ එක වගේ. මේක ගැලෙව්වට පස්සේ ඇතුළේ ව්‍යුහය එක වගේ. ඒකනේ මෝටරේ ඩයිනමෝවක් කරේ අපි. දැන් මෝටරේ වෙන්නේ මොකද්ද? විදුලිය දුන්නම කරකැවෙනවා. මේ බලන්න මේ දෙකේ ලෙවරට කරන්ට් එක දුන්නම මෙහෙන් කරකැවෙනවා. ඩයිනමෝවේ මොකද්ද වෙන්නේ? මෙහෙන් කරකවනකොට මෙහෙන් විදුලිය නිපද වෙනවා. ඇතුළේ එකයි. ඒකනේ අපිට මේක යොදා ගන්න පුළුවන් උනේ. මෝටරේ විදුලිය දුන්නම කරකැවෙනවා. ඩයිනමෝවේ කරකැවෙනකොට විදුලිය නිපද වෙනවා. විදුලිය නිපද වෙනවා. ඇතුළේ ව්‍යුහය ඇතුළේ
මේක ගලවලා තියෙන්නේ කවුද? මෝටරය. මං ගලවලා තියෙන උන්නංසේ මං පෙන්නන්නම් කියලා. ඔව් මොනවයි තියෙන්නේ ඇතුලේ? කම්බි ඩඟරයක් තියෙනවා. තඹ කම්බි ඩඟරයක් තියෙනවා. හරිද? අර පරිවර්ණය කරපු තඹ කම්බි ඩඟරයක්. ඈ? තව? කාන්දම් තියෙනවා. අන්න හරි. වටේට කාන්දමක් තියෙනවා. අර එහෙම රවුමට. වටේ ආවරණය ඇතුලේ කාන්දම් තියෙනවා. අන්න හරි. ආවරණයට ඇතුලෙන් තියෙනවා. ඔව් ඊළඟට මේ කම්බි දඟරේ ඔතල තියෙන්නේ මේ දණ්ඩේ. කම්බි දඟරේ කරකැවෙනකොට මේ දණ්ඩ කරකැවෙනකොට කම්බි දඟරියත් කරකැවෙනවා. දණ්ඩේ තමයි කම්බි දඟරේ ඔතල තියෙන්නේ. උන් ඔය ටික තමයි තියෙන්නේ. හරිද? මහ ලොකු දෙයක් නෑ ඩයිනමෝවෙත් ඔය ටිකම තමයි තියෙන්නේ. වෙනස තියෙන්නේ මෝටරේ කරන්ට් එක දුන්නම කරකැවෙනෝ ඩයිනමෝවේ කරකැවෙනකොට කරන්ට් එක නිපදවෙයි. විදුලි ධාරාවන් නිපදවෙයි. හරි. ඔන්න එහෙනම් සරල කුඩා බලාගාරයක් අදම්මට කියන්න මේකෙන් නිපද වෙන විදුලිය වැඩි කරන්න නම් අපි මොකද කරන්න ඕනේ අපි හදාගත්ත කුඩා බලාගාරයේ නිපද වෙන විදුලි ධාරාව වැඩි කරන්න නම් මොකද කරන්නේ වැඩි කරන්න ඕනේ ඈ ආ කරකැවෙන වේගය වැඩි කරන්න කොහොම මේ කරකැවෙන වේගය වැඩි කරන්නේ ඒක ජලපහරේ හැඩපාර වැඩි කරන්න ඕනේ නැත්නම් මේ අර මේ ජල රෝදේ ප්‍රතිගාන වැඩි කරන්න ආ ඔන්න ඔය විභාගයට අහලා තියෙනවා හරි උත්තර හොඳයි එකක් තමයි ප්‍රතිගාන වැඩි කරන්න ඒක ඇතුලේ ඕවර් ටැන්ඩි ගාන වැඩි කරන්න තව එකක් සැහැල්ලු කරනවා බරාඩු කරනවා හරිද? එතකොට ජල කරකැවෙන මේ ජල රෝදේ සැහැල්ලු බව වෙනවනම් සැහැල්ලුනා ඉක්මනට කරකැවෙනවා. බර වැඩි නම් කරකැවෙන්නේ නැහැ. හරිද? තව එකක් තමයි ජල පහරේ වේගය. ජල පහරේ වේගය ටැප් එකක් නම් ජල පහරේ වේගය වැඩි කරන්නේ කොහොමද? දැන් ගෙදර අපි ඕක කරකවන්නේ ටැප් එකකින් එන වතුරේ. එතකොට ජල පහරේ වේගය වැඩි කරන්නේ කොහොමද? හලට යවා ගන්න ඕනේ. ඈ? ජල පහරේ උස වැඩි කරන්න ඕනේ. ආ ඔන්න එකක්. හොඳයි. ජල පහරේ උස වැඩි කිරීම තව ඔන්නෝයි විභාගෙට තියෙන්නේ හොඳයි පොතේ තියෙන එක නෙමෙයි තියෙන්නේ විභාගෙට හොඳට මතක තියා මොකද උස වැඩි කරන්නේ ඒක තමයි දැන් කිව්වේ එක්කෙනෙක් කිව්වනේ ඒක අනිත් එක තව තව එකක් කියන්න මට ජල පහරේ ඒක වේ ටැප් එක වැඩි ඒක වේ වතුර එන පාර වැඩි කරන්නේ වතුර එන පාර වැඩි කර ජල පහර කරනවා කියන්නේ නෑ මට මෙන්න මේක කියන්න ඕගොල්ලෝ මල් පැල වලට වතුර දාන රබර් හෝස් එක තියෙන. ගොඩක් ඈතට වතුර විදින්න ඕන මොකද්ද කරන්නේ? ගොඩක් ගිල්ලෙන් පද කරන්න. ගිල්ලෙන් පද කරනවා. ඒ ඉවත් අට එන සිදුරේ ප්‍රමාණය ලොකු කරනවද කුඩා කරනවද? කුඩා කරනවා. ආ එතකොට වතුර පාරේ වේගය වැඩි වෙනවා. හරිද? වතුරේ පාරේ වේගය වැඩි වෙනවා. ජල පහරේ වේගය වැඩි වෙනවා. ආ එහෙනම් ඔන්න දෙකක් කිව්වා ඕගොල්ලෝ දැන්. එකක් තමයි ජලයේ ජල පහරේ ජලයේ උස වැඩි කරනවා ජලයේ උඩ ඉඳලා පල්ලෙහාට වැටෙන උස වැඩි කරනවා එතකොටත් ඔය කරකැවෙන වේගය වැඩි වෙනවා හරි අනිත් එක තමයි සිදුරේ ජලය පැමිණෙන සිදුරේ ප්‍රමාණය කුඩා කිරීම එතකොට ජල පහරේ වේගය වැඩි වෙනවා ඔන්න ඔය විදිහට තමයි ඔතනින් අපිට ජල විදුලි බලාගාරයෙන් නිපදවන අපි හදපු කුඩා වගේ මේ අර ගලාපු මෝටරේ ගබ්බ आगे को हाँ मैं तीन हमें मैं करें वो वही तीन है उड़ती है ना चुंबक चुंबक अत्यंत का या तो ऐसे तीन है दागरे या ताकि आप इतिहास रखा लाल ला पहली नहीं है उधर भी हाँ वही तीन है चुंबक का अरिया चुंबक का मैं तो वही तीन है इतना समय तीन है दागरे इतना पहाई अरे वही तीन है काम भी दागरे කම්බි දඟරේ ඔතල තියෙන දණ්ඩ. ඒ කියන්නේ දණ්ඩක තමයි ඔතල තියෙන දණ්ඩට කියන්නේ ආමේචර් එක කියලා. කම්බි දඟරේ ඔතපු දණ්ඩට. හරි. හරි. මම ඒකක් දැක්කනේ. හරි. දැන් එහෙනම් ඕගොල්ලොන්ට තියෙන්නේ මේ රූපය ඇඳ ගන්න එක. ඉක්මනට අඳින්න බලන්න ඇඳලා නම් කරන්න. ඔය කිරලා බෑයි යෝගට් ඇඳී ඔක්කොටම පොදුවේ අපිට ඕනනම් ජල රෝදය කියලා කියන්න පුළුවන්. ජල රෝදයකට කියන තව නමක් කියන්න කවුරු හරි. ජල රෝදයට කියන තව නමක්. තල අහල නැද්ද? තල බඹරය. ජල රෝදය නැත්නම් තල බඹරය. හරි. හරි ඒක අනේ ගැල්වනෝමීටරය ඇඳගත්තක් කමක් නැහැ ඔය ගැල්වනෝමීටරයත් අඳගන්න ගැල්වනෝමීටරය නැත්තම් අපිට ඔකට දාන්න පුළුවන් අනිත් මොකද්ද සුබ පැතුම් පත් පරිපතය දෙකේ එකක් වෙනි පින්තේද
अंदीन पुते अटाई अट रूपे अटाई अट रूपे अटाई अट क्या कारक में अटाई अट रूपे मातृकावलिया श्रीलंकावे विदुली बलागार अरे श्रीलंकावे विदुली बलागार लंकावे विदुली निपदवन क्रम दुसलमा क्यूवागोलो क्यूवा जल विद्युत बलागार वाल विदुली निपदवन वा सुलाम बलागार वाल विदुली निपदवेनवा इत पास मनवे ताप विदुली बलागार वाल विदुली निपदवेनवा देवागे लंकावे तीन बलागार दंगे बलागार वाल वगुआनोलोंगे पोते अरे अभी अंदर रूपेट अटी गेदर वेडकियान प्रधान बलागार हतरा जल विदुली बलागार सुलम बलागार ताप विदुली बलागार अंत इंधन वगिंती आत्म बलागार जल विदुली बलागार विदुली दु जल पहारात्मगिन तलबंबर ईट संबंध डायनमोकिंतम विदुली निपदवा जल विदुली बलागार पहाल मतक दियाकंडिया बला जल विदुली बलागार पहाक्टोरिया उत्तर तीयदने नव लक्षपान එවගේ බලාගාර අපිට ගන්න පුළුවන් ගොඩක්. කැටි කැටි එන්නේ සර්. ඈ? ඇහෙන්නේ නැද්ද? කැටි කැටි එන්නේ. දැනුත් එහෙමද? ඔව් සර්. හරි සර්. දැන් හරිද? දැන් ඇහෙනවද? දැන් හරි සර්. හරි. සමහර වෙලාවට මුටි මොකක් හරි සිග්නල් වල ගැටලුවක් ඇති. අද මොකක් හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ඊළඟට සුලම් බලාගාර. එතකොට සුලම් බලාගාර වල වෙනස තියෙන්නේ අර ජල රෝදය වෙනුවට මෙතන තියෙන්නේ සුලම් පෙත්තා. මට කියන ඔය සුලම් පෙත්තේ පෙති කීයක් තියද කියලා සුලම් බලාගාරයක. සුලම් බල ඔව්. තුනයි. සුලම් බලාගාරයේ සුලම් පෙත්තක අර පොඩි පෙති තියෙනවා තුනක්. ඔය පෙත්ත ගොඩාක් දිගයි. ඔගොල්ලෝ සමහර වෙලාවට ඔක දැකලා තියහ. සුලම් පෙත්තේ යනකොට පේනනේ. नगरे मूद नोरचोले बलाकार पारे सुलम बलाकार मन्नार मे तंब पवन හරි සුලම් බලාගාර ඔන්න උදාහරණ ඊළඟ තාප විදුලි බලාගාර වල කරන්නේ දරුවෝ ඉන්ධන ඉන්ධන විදියට ගන්න ගල් ලඟුරු දහනයෙන් හදනවා හුමාලය ගල් ලඟුරු වලින් වතුර උණු කරලා ගල් ලඟුරු දහනය කරලා ඒකෙන් ජලය උණු කරලා හුමාලය හදනවා හුමාලයෙන් තමයි ටර්බයින් එහෙම නැත්නම් තලබඹර කරකවන එතන තාප බලාගාරයකට උදාහරණ කොහෙද තියෙන්නේ නොරොච්චෝලේ නොරොච්චෝලේ ලක්විජය බලාගාරය නොරොච්චෝලේ පුත්තලමේ නොරොච්චෝලේ කියන්නේ පුත්තලම සමහර විභාගයට එන්න පුළුවන් පුත්තලම කියලා. හරිද නොරොච්චෝලේ. අන්තිමේක තමයි ඉන්ධන බලාගාර. ඉන්ධන බලාගාර කියන්නේ එතෙන්දී ඩීසල් හෝ පෙට්‍රල් පෙට්‍රල් නම් ගන්න නැහැ. ගොඩක් වෙලාවට ඩීසල් එන්ජින් ගන්න. එහෙම නැත්නම් දැවි තෙල්. හරිද? එන්ජිමකින් ඩයිනමෝවක් කරකවනවා. එහෙම එකකට උදාහරණ තමයි කැලණියේ තියෙන කැලණි තිස්ස බලාගාර. ඩීසල් බලාගාරය. ඔන්නෝක වගුවක් විදියට ඕගොල්ලෝ පොතේ සටහන් කරන්න ඕන උතන යටි. හරිද? उतने याटिंग होए वागुओ सटाहन करानो जांग आधा पिटे वीडियो एक अपबलन विलाव माधी एक निशाप में हम अगर मुईलांग दाव से मांगो गुलन पेन्ना नांगी का कैटल वार नया ने हमने ऐसे हाँ सर मानी पांती वाला द पेन्नुआ हमारे नया मुईलांग दाव से पेन्ना ना का अरे मैं आधा माम पेन्नुआ रा मैं सातु वाला दादयांग करने ओ एक मत हितना सिग्नल प्रश्न वे कि
හරි එහෙමනම් පරිස්සමෙන් ඉන්න අදට මම මෙතනින් නවත්තනවා හරිනේ මේ වෙලාවත් ඉවරයි දැන් වෙලාවත් ඉවර වෙලා ගොඩක් වෙලා දැන් අනිත් අය දැන් ටික ටික ඊළඟ පන්තියයි සම්බන්ධ වෙනවා ඒක නිසා මම මෙතනින් නවත්තනවා නැත්තම් ඒගොල්ලන්ට පරක් වෙනවා ඕගොල්ලන්ටත් ඒකනේ වුනේ අද විනාඩි 10ක් විතර පරක් වුණා ඒකෙන් දැන් ආයිත් ඒගොල්ලන්ටත් තව පරක් වෙනවා ඒක නම් හරි එහෙමනම් කාටත් ආයිබෝවන් පරිස්සමෙන් ඉන්නකොට වෙලා ඉන්න නේ ආයිබෝවන් සර් अरे आई बोवान सर आई बोवान सर अरे